අතරම හැපි වර්ල් රේඩියෝ ඩේ රේඩියෝ ප්‍රසන්න කෙනෙක් කියලා කියන්නේ අපේ තරුණ කාලේ එතකොට අපි ඊට කලින් අමුක අපි ඉස්සර යන කාලේ අතරම මේ මහා පතාක යෝධයෝ ඉතින් රේඩියෝ කැරක්ටර්ස් කියලා කියන්නේ මම හිතන්නේ ඒකට මේ මූලිකම හේතුවක් තිබ්බේ දැන් රේඩියෝ එකක මේ වොයිස් එක ඇහෙනකොට මිනිස්සුන්ට කතා කරනකොට අපිට රූප පේන්නේ නැහැ නේද ඕනතරම් මේ ඕනතරම් අපිට ෆ්‍රේම් එකක් ඇතුලේ මවා ගන්න පුළුවන් මෙයා මෙහෙම කෙනෙක් වෙන්නේ නැති මෙහෙම පුළුවන් කියලා. එතන අපිත් එහෙම මවාගෙන හිටියේ අපිට මතකයි. ඒ නිසාම අපිට ආසාවක් ඇති වුණා. කවද හරි මට ආසාවක් ඇති වුණා මේ රේඩියෝ ප්‍රසන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඇත්තටම හිතුවේ නැහැ මේ වගේ මේ ලීඩින් ලංකාවේ නම්බර් 1 රේඩියෝ නෙට්වර්ක් එකේ කියන හීනයක් කියන එක මේක සෑහෙන දුර හීනයක්. නමුත් වාසනාවට අවස්ථාව ලැබෙනවා හිරු මාධ්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි මුලින්ම මේ හැපනින් මූඩ් එකේ වෙම ඉනා වෙලා මොටිවේෂන් ටෝක් එකක් දීලා මෙහෙම ඉන්න මට්ටමක් එහෙම එකට වඩා මම නිවුස් පැත්තත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒක හරි ටෆ් වැඩක් නියම්. මෙහෙම නියම් ගැම්මෙන් ඉන්න වැඩක්. නමුත් කාලයත් එක්ක මට අවස්ථාව හම් වෙනවා මේ ලංකාවේ හොඳම සිද්ධ වෙන අංගකේ නාලිකාව තරුණයන්ගේ හදවත් දිනාගත්ත තරුණේ රිද්මය ෂායි ෆ්‍රේම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ ෂායි ෆ්‍රේම් එකේ මෝර්නින් ෂෝ එකත් එක්ක. මම හිතන්නේ ඒක වෙනස්ම කන්සෙප්ට් එකක්. කැරක්ටර්ස් තුනක් එකට එකට වෙනස් භූමිකාවන් නියෝජනය කරන්නේ. මේක ඇතුලේ දෙයක් කරන්න ආරාධනා කරාමත් මට හිතුණා මේක මොන මංගල්‍යයක් වෙයිද නැහැ කියලා සරලවම හරිද? මොකද මේ පුරුදු රසාවක් නෙවෙයිනේ නිකන් ෆුල් සීරියස් මූඩ් එකේ ඉඳලා මේක කොහොමද මම කරන්නේ කියලා. හැබැයි මට මතකයි පළවෙනි දවසේ මගේ අත්දැකීම නම් ගම්බෙලි කරන්න බෑ ඉතින්. පළවෙනි දවසේ ප්‍රෝග්‍රෑම් එක කරලා ක්ලියර් ගියාට පස්සේ මට වට්ස්ඇප් මැසේජ් එකක් එනවා. ෆොටෝ එකක් තිබුණේ නැහැ ඒකේ. ප්‍රොෆයිල් පික්චර් එකක් තිබුණේ නැහැ. හැබැයි මගේ හදවතට ගොඩක් සමීප වෙලා හිටපු කෙනෙක් කාර්යයක් අයියාර ලස්සනයි වාගේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවා. හරිම ලස්සනයි හරි සතුටුයි කියන ඉතින් මැසේජ් එක මම හිතන්නේ ඒකත් මට තල්ලුවක් වුණා. මොකද ඒකත් එක කාලෙක ඩ්‍රීම් එකක් වෙච්ච හින්දා. ඉතින් එහෙම තමයි මේ මොනී ෂෝ එකේ පටන් ගන්නෙදි මට හම්බෙච්ච මොටිවේෂන් එක. ඉතින් අපි ලේසි නෑ. ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මේ මිනිස්සු අඬවන එක හරි ලේසි ලෝකේ. නමුත් මිනිස්සු හිනස්සවන එක හරි අමාරුයි. මිනිස්සු අඬවන එක මාර ලේසි. ඒකට යන්නේ පොඩි දෙයක් කරන්න ඕන. නමුත් මිනිස්සු හිනස්සවන එක, මිනිස්සු හැපනින් මූඩ් එකේ තියෙන එක, මිනිස්සු සතුටෙන් තියනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒදී අපි හිතන පුළුවන් තරම් දුරකට කරනවා කියලා වර්ල්ඩ් රේඩියෝ ඩේ එකේ අපිට කියන්න තියෙන්නේ ලංකාවේ හදවත් තව තවත් තරුණ කරන්න. හරි. එහෙම නැත්නම් මේ යූත් ෆීලිං එකෙන් පුරවන්න වෙන වෙන ඔප්ෂන් එකක් නැහැ. තියෙන එකම තැන තමයි ලංකාවේ යූත් රේඩියෝ එක ෂාය FM එක. හොඳම සින්දු හැන ලංකාවේ පළවෙනි අංකයකේ නාලිකාව ෂාය FM එක. ඉතින් ෂාය FM එකේ ගුඩ් මෝර්නින් ෂෝ එකත් එක්ක එකතු වෙන්න හැමදාම උදේ 7 ඉඳන් 10 වෙනකන් මම කැප්ටන් කලු. අපි බොහෝ දේවල් කතා කරමු, හිනාවෙමු, ජීවිතේට යමක් ගමු, හරි පාර හදාගමු. අපි සතුටෙන් කාල බීලා ෆුල් හැපනින් එකේ මේ ලයිෆ් එක ගත කරමු. ආයිබෝන්, ජය වේවා.